ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත තවත් දවසක් අද දවසේදී අපි සූදානම් ඔබත් සමග කතා බහ කරන්නට AIA ඉන්ෂුරන්ස් ලංකා සමාගම ගැන මේ ගැන කතා කරන්න අද දවසේදී අපේ මැදිරියට අපි ආරාධනා කළා දෙදෙනෙක්ට මුලින්ම මම කැමතියි පිළිගන්නේ AIA ඉන්ෂුරන්ස් ලංකා සමාගමේ මොරටුව සංවර්ධන කාර්යාලයේ වත්කම් සැලසුම් කළමනාකාරිණී ප්‍රියන්ති ඩයස් මහත්මිය ආයුබෝවන් සුබ දවසක් ආයුබෝවන් එවගේමයි තක්ෂිලා කෝරළගේ ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබවත් පිළිගන්නවා මම AIA ඉන්ෂුරන්ස් සමාගම ගැන කතා බහ කරන්නට යන්නේ කලින් මුලින්ම කැමතියි ඔබ දෙපළගෙන්ම දැනගන්න AIA ඉන්ෂුරන්ස් ලංකා සමාගම සහ මේ වෘත්තියත් එක්ක එකතු වෙන්න මොකද හේතු වුනේ ඇතරම සජිය මුලින්ම කියන්න ඕනේ මගේ ජීවිතේ ගත වැදගත්ම ඩිසිෂන් එක තමයි මම AIA කම්පැනි එකත් එක්ක ජොයින් වෙන්න ගත ඩිසිෂන් එක මොකද එහෙම කියන හේතුව සජිය ඇතරම මම account assistant කෙනෙක් විදිහට 3 years work කරා ඉතින් මට හම් වෙච්ච salary එකත් එක්ක මට එහාට ගිය income එකක් මට ඕන වුණා මොකද ඇතරම මගේ තාත්තා ටිකක් අසනීපෙන් හිටියේ ඉතින් මට යා වෙනුවෙන් ඇත්තටම ගොඩ 30,000 සැලරි එකක් ඕන වුණේ සජි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඇත්තටම මම AIA කම්පැනි එකත් එක්ක ජොයින් වෙන්නේ. ඉතින් මම හිතනවා සජි මම ගත්ත ඩිසිෂන් එක ඇත්තටම නිවැරදිම ඩිසිෂන් එක ගත්තේ කියලා. හොඳයි. ඒකෙන් ප්‍රියන්ති මහත්මිය. ඇත්තටම සජි මම කෝපරේට් සෙක්ටර් එකේ ගොඩක් කාලයක් රැකියාවක් ඉඳලා මම මේ ආයතනයට සම්බන්ධ වෙනකොට හවුස් වයිෆ් කෙනෙක් විදිහට හිටියේ. ඇත්තටම මගේ පුතාලා දෙන්නම A level O level classes වල හිටියේ. ඒගොල්ලන්ට උසස් අධ්‍යාපනය වෙනුවෙන් මට ලොකු අරමුදලක් ඕන වුණා. ඒ වෙනුවෙන් තමයි මම AIA සමාගමත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම මම ගොඩාක් සතුටින් ඉන්න අම්මා කෙනෙක්. මම ගත්ත තීරණය ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හොඳයි. ඒත් එක්ක මම කැමතියි ඔබ දෙපළගෙන්ම අහලා දැනගන්න. ඔබ ප්‍රියන්ති මහත්මිය මවක්, භාර්යාවක්, ඒ වගේම කාන්තාවක් විදියට එතකොට අපේ තක්ෂිලා ඔබ තරුණියක් විදියට AIA ඉන්ෂුරන්ස් සමාගමත් සමග ඔබ සම්බන්ධ වීමෙන් පස්සේ ජීවිතය වෙනස් වෙන්න ගත්තේ මොන විදිහටද සජීවී ඇත්තටම මේක හීනයක්ද කියලා හිතන වෙලාවකට මොකද මම AIA කම්පැනි එකත් එක්ක වෙල්ත් ප්ලෑන් කෙනෙක් වත්කම් සැලසුම් කාරණියක් විදිහට ජොයින් වෙලා දැන් අවුරුදු 4.5ක් වෙනවා. ඉතින් හරිම සතුටින් කියන්න ඕනේ මගේ පළවෙනි සැලරි එක පටන් ගන්න 34,000 සැලරි එකකින් අද වෙනකොට අවුරුදු 3 කම්ප්ලීට් වෙනකොට 1 මිලියන් ඉන්කම් එකකට මට එන්න පුළුවන් වෙලා තියෙනවා මේ වෘත්තිය හරහා. ඉතින් සජී ඔය අහුවා වගේ මම තරුණයක් විදිහට අද අද මම ගෙවන ජීවිතය ගැන කතා කරොත් එහෙම මම මේ වෙනකොට යූස් කරන්නේ මගේ තුන්වෙනි වෙහිකල් එක. ඇත්තටම AIA කම්පැනි එකත් එක්ක ජොයින් වෙලා මාස 9ක් යනකොට මගේ පළවෙනි වෙහිකල් එක මට ගන්න පුළුවන් වුණා. ඉතින් මගේ ජීප් එක මට ගන්න පුළුවන් වුණා මේ අවුරුද්ද ජනවාරි වල. ඉතින් සජි කවදාවත් ජීවිතේ ලයිසන් එකක් ගන්න හීනයක් තිබුණ කෙනෙක් නෙමෙයි මම. ඒ වගේම තමයි ටුවර් එකක් යන්න එහෙම හීන මගේ ජීවිතේ තිබිලා නැහැ. ඇත්තටම සජි මම හිතේ එහෙම හීන දකින්න මට අයිතියක් නැහැ කියලා තමයි මම ඇත්තටම හිතුවේ. හැබැයි අද මම මේ වෙනකොට ටුවර්ස් 7ක් විතර ගිහිල්ලා තියෙනවා. ප්‍රියන්ති මහත්මිය ඔබේ අත්දැකීම් මොන වගේද? ජීවිතේ කොහොමද වෙනස් වුනේ? මං කිව්වා වගේ මං ගොඩක් සතුටින් ඉන්න අම්මා කෙනෙක්. මොකද ඇත්තටම මගේ සිහිනේ මේ වෙනකොට සැබෑ වෙලා. මොකද මගේ ලොකු පුතා මේ වෙනකොට software engineer කෙනෙක්. මේ සමාගම හරහා තමයි මට ඉදිරි කරන්න ලැබුණේ. ඒකම තමයි මං හිතන්නේ මගේ සාර්ථකත්වයට තියෙන හොඳම උදාහරණයක් තමයි තක්ෂිලා. තක්ෂිලා ඉන්නේ මගේ කණ්ඩායමේ. ඉතින් මං හිතන්නේ ලංකාවේ ඉහළම තැනක තක්ෂිලා වෙල් ප්ලෑන කෙනෙක් විදිහට අද ඉන්නවා. ඉතින් මම ආවේ එක කාරණයකට. හැබැයි මට ඉතනින් එහා ගිහිල්ලා මට මේ වෙනකොට ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න මගේ කණ්ඩායමේ මේ වෙනකොට 52ක් ඉන්නවා. ඉතින් මෙතන ඉන්නවා ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා. ඒ කියන්නේ රැකියාවක් කරපු කාන්තාවක් සමහර විට ඇය දරුවෝ හින්දා රැකියාවෙන් අයින් වෙලා දැන් ආපහු එයාට පුළුවන් රැකියාවක් කරන්න. හැබැයි වෙන රැකියාවකට යන්න අවස්ථාවක් නැහැ. එහෙම තැනක තමයි මම හිටියේ. එහෙම ගොඩක් ඉන්නවා මගේ කණ්ඩායම ඇතුලේ සාර්ථක වෙලා. ඉතින් ප්‍රොෆෙෂනල් අයට මොකද අපි AIA සමාගම විශේෂයෙන් කියන්න ඕනේ ඩිජිටල් තාක්ෂණයේ අතින් ඉහළම තැනක ඉන්නවා. ඉතින් අපිට පුළුවන් ඔන්ලයින් ඩිජිටල් වෙල් ප්ලෑන කෙනෙක් විදියට මේ කාලෙදී ජොයින් වෙන්න රැකියාවක් කරන කෙනෙක්ට පාර්ට් ටයිම් ඉතින් සමාගමේ තාක්ෂණයේ අතින් ඉහළ තැනක ඉන්න හින්දා මම හිතනවා AIA සමාගමත් එක්ක සම්බන්ධ වෙලා මගේ ජීවිතේ සාර්ථක වුණ විදිහට ගොඩාක් දෙනෙක්ට මේ අවස්ථාව
අපිට උදා කරලා දෙන්න පුළුවන් කියලා. මම කැමති ඔබලා දෙපළගෙම වැඩිදුරටත් දැනගන්නට. දැන් මේ වෙනකොට අපේ රටේ පවතින වූ කොවිඩ් කොරෝනා තත්ත්වයත් එක්ක ගොඩ දෙනෙක්ට රැකියාව අහිමි වෙලා තියෙනවා. තවත් සමහරුන්ගේ රැකියාවේ ලැබෙන වැටුප අඩු වෙලා තියෙනවා. ඒ වගේම තවත් සමහරක් රැකියාව කොහාගෙන විදිහක් නැති වෙ ඉන්නවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඔබ දෙපළ කොහොමද මුහුණ දුන්නේ? ඇත්තම සජී හරිම සතුටින් කියන්න ඕන කාරණාව තමයි AI කම්පැනි එක නිරන්තරයෙන්ම ටෙක්නොලොජි එකත් එක්ක වෙනස් වෙන කම්පැනි එකක්. ඇත්තම අර ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එක ගැන ඉස්සර තිබුණ අදහස් දැන් ගොඩක් දේවල් AI කම්පැනි එක නිසා වෙනස් වෙලා. මොකද අපි ඇත්තම දැන් 100% අපි ඔන්ලයින් තමයි අපේ හැම කටයුත්තක්ම කරගෙන යන්නේ. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය රටට අපිට ඒක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි සජී මේ AI කම්පැනි එක හරහා මේ ටෙක්නොලොජි එකත් එක්ක අපි මේ යන ගමනේදී ඇත්තටම අපේ ඉන්කම් එක තව වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ. මොකද ඔබ කිව්වා වගේ ඇත්තටම ලෝකේ ගත්තත් ලංකාවේ ගත්තත් ලොක ගොඩක් ඉන්ඩස්ට්‍රීස් මේ වෙනකොට වැටිලා තියෙන්නේ, ඉන්කම් ඩ්‍රොප් වෙලා තියෙන්නේ. හැබැයි මම හරි සතුටින් හරි ආඩම්බරෙන් මගේ කම්පැනි එක ගැන මම කතා කරනවා සජී. මොකද හේතුව අපේ ඉන්කම් එක තිබුණනත් වැඩිය වැඩි වෙලා සහ අපිට තියෙන බෙන්ෆිට්ස් ගොඩක් වැඩිලා තියෙනවා. මොකද මේ වෙලාවේදී ලංකාවේ වගේම ලෝකෙ ගොඩක් අය ප්‍රොටෙක්ෂන් එක ගැන මේ වෙලාවේදී කතා කරනවා. ප්‍රොටෙක්ෂන් එකේ වැදගත්කම හැමෝටම දැනিলা තියෙන. ඉතින් මම විශ්වාස කරනවා හැම වෙලෙම සජී මම දකින්නේ මම කරන්නේ උතුම් මූර්තිය. මොකද ෆැමිලිස් වලට ප්‍රොටෙක්ෂන් එක දෙන එක, ෆැමිලිස් වලට ආරක්ෂාව දෙන එක තමයි මම කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ උතුම් මූර්තිය හරහා උතුම් මූර්තිය කරන වෙල් ප්ලෑන කෙනෙක් විදිහට මම මේ මූර්තිය කරන්නේ සජී. ඇත්තටම ගොඩක් ලොකු සතුටකින්. මොකද මගේ ඒජ් එකත් එක්ක මම අද හිතපුවත් නැති තැනක සජී අද මම මේ වෙනකන් මම යුරෝප් කන්ට්‍රීස් ගොඩකට මට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් කම්පැනි එකේ AI කම්පැනි එක අපේ ගෲප් එකේ ගත්තොත් එහෙම ලොකු ඇචුමස් වලට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තියෙන සිටුේෂන් එක අපිට ඇත්තටම බාධාවක් උනේ නැහැ සජී අපි මේ ගමන යන්න. හරි, ඒත් එක්කම ප්‍රියන්ති මහත්මිය ඔබේ අදහසත් කියන්න. හරි වටිනවා ඒක. ඔව් ඇත්තටම සජී මේ වෙලාවේ ඇත්තටම තක්ෂිලා කියන්නේ ඇත්ත ඉන්කම් එක අපේ වැඩි වුණා. ඒකට තවත් හේතුවක් තමයි ඇත්තටම රක්ෂණය කියන දේ රජයේ මගිනුත් මං හිතන්නේ මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරා. ඉතින් මේ දේවල් එක දැන් තමයි මේ මොහොතේ තමයි අපිට අවදානම කියන එක දැනෙන්නේ. මොකද ගොඩක් අයට ජීවිතේ අපි ලෙඩ වෙනවා ඒ වගේ දේවල් ගැන ඇත්තටම අපිට කියලා පැහැදිලි කරලා දෙන්න වුණා මීට කලින්. හැබැයි දැන් මේ වෙනකොට ගොඩක් අය මං හිතන්නේ ෆික්ස් ඩිපොසිට් අයින් කරලා ඉන්ෂුරන්ස් දාන තත්ත්වයට පත් වෙලා රටේ. ඉතින් තමන්ගේ ෆැමිලි එකට ආදරය කරන, තමන්ගේ අනාගතය ගැන හිතන, තමන්ගේ විශ්‍රාමයේ සැලසුම් කරන අය ගොඩක් මං හිතනවා මේ වෙනකොට AI සමාගමත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අනිත් එක තමයි මේ වෙනකොට මට ජයග්‍රහණ ගොඩාක් ලැබුණා තක්ෂිලාට වගේම විදේශ සංචාර අපි ගොඩක් ඒවට සහභාගී වෙනවා. ගොඩක් වෙලාවට අපේ කම්පැනි එක අපිව ගෙන යන්නේ යුරෝප් රටකට. ඉතින් මේ වෙලාවේ කොවිඩ් නිසා විදේශ සංචාරය යන්න බැරි වුණාට ඒ අපි යන යුරෝප් ටුවර් එකේ කොස්ට් එක 1,05,000 මුදලක් මේ වෙනකොට කම්පැනි එක අපිට ලබලා දුන්නා. ඉතින් ආදායම වැඩි වෙනවා කියන එකට තවත් ඒක හේතුවක් වුණා. හොඳයි. ප්‍රියන්ති මහත්මිය ගොඩක් ජීවිතේ සාර්ථක කරගත්තු කාන්තාවක්. ඒ වගේමයි තක්ෂිලා බොහොම අඩු වයසින් ඔබ ඉතාමත් ඉහළ තැනකට ගියපු කාන්තාවක්, තරුණියක් විදියට. විශේෂයෙන්ම මම කැමතියි ඔබෙන් දැනගන්න මේ සඳහා සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න අපිව නරඹන ගොඩාක් අය දැන් බලාගෙන ඇති කොහොමද අපි සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් එන්නේ ඒ අයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඇත්තටම සජී මම කෑගල්ලේ යමන් පිටේ කියන පුංචි ගමක ඉඳන් තමයි මම කොළඹ එන්නේ. ඉතින් එහෙම ආපු මට අද ජීවිතේ දිනන්න පුළුවන් වෙලා තියෙනවානේ සජී. ඉතින් ඇත්තටම මම නෙක්ස්ට් ඊයර් එක වෙනකොට මම මැනේජර් කෙනෙක් වෙනවා. ඉතින් මමත් ඇත්තටම මගේ මේ වෘත්තියෙන් මම ලබන ලොකුම සතුට තමයි මට මේ ලැබුණ දේ තව කාට හරි දෙන එක, කාට හරි මේ ඔපචුනිටි එක, මේ අවස්ථාව දෙන එක. මොකද ලංකාවේ ගොඩක් අය මේ ඔපචුනිටි එක ගැන දන්නේ නැහැ. ඉතින් සජී ඇත්තටම මට මේ අහගෙන ඉන්න මේ වෙලාවේදී තරුණ පරපුරේ වගේම තමයි අම්මලා ඉන්න පුළුවන් මේ වෙලාවේ හයිස් වයිෆ් ළමේ වෙලාවේ අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ හැමෝටම මට දෙන්න තියෙන මැසේජ් එක තමයි සජී මගේ ජීවිතේ වැදගත්ම ඩිසිෂන් එක මට 2016 දී ගන්න පුළුවන් වුණා. ඉතින් මම විශ්වාස කරනවා මේ අහගෙන ඉන්න අයටත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ආදරණීයයන් වෙනුවෙන්, එක්කෝ අම්මා තාත්තා වෙනුවෙන්, එක්කෝ වාගේ දරුවෝ වෙනුවෙන්, ඔයා ආදරය කරන අය වෙනුවෙන් ඔයාට හීනයක් ඇති. ඒ හීනෙට යන්න සමාහයට පාත් එකක් නැතුව ඔයා මේ වෙලාවේදී හොයන වැති පාත් එකක්. ඉතින් අපිට පුළුවන් මේ වෙලාවේදී ඔබ අපිත් එක්ක ජොයින් වෙන ඩිසිෂන් එකක් ගත්තොත් ඒ හැමෝටම උදව් කරන්න අපේ AI කම්පැනි එක හරිම ආදරෙන් බලාගෙන ඉන්න ඕගොල්ලෝ වෙනුවෙන්.
හොඳයි ඔබටත් අවස්ථාව තියෙනවා ඒ අය ඉන්ෂුරන්ස් ලංකා සමාගමත් සමග සහභාගී වෙලා ඔබේ ජීවිතයත් සාර්ථක කරගන්න දුරකථන අංක දෙකක් තියෙනවා සඳහන් කරන්න ඔබට පුළුවන් ඒ ඔස්සේ මොවුන්ව සම්බන්ධ කරගන්න 077-41-555-46 වගේම 071-132-61-43 ඉතින් අද දවසේදී AIA ඉන්ෂුරන්ස් ලංකා සමාගම ගැන වැඩි විස්තර කතා කරන්න අපේ මැදිරියට පැමිණි ඔබ දෙපළටම බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමු දෙනවා ආයුබෝවන් තවත් මේ වගේ වැඩසටහනකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා ආයුබෝවන් ඔබට දිගටම රැඳිලා ඉන්න හිරු ටීවී සමග